ළඟදීම අලුත් සංපායාවේ සැහැල්ලුවට ළඟදීම අලුත් සංපායාවේ සැහැල්ලුවට 1962 වර්ෂයේදී උපත ලද ඕන් දෙදෙනාටම පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත්තේ එකම අංකයේ සහිත හැඳුනුම්පත් ඒ 62 32 70 88 2 වී දරණ අංක යටතේයි ඕන්ගෙන් එක් පුද්ගලයෙකු පානදුර කෙසල්වත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක් වන අතර අනෙක් පුද්ගලයා ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටිනවා ඔවුරුදීන් පෙදරේරුවෙක් ඒක දැනගත්තේ ටෙලිෆෝන් බිලක් මාසේ බිල ආවා මෙන්න නම මං කව මට බාර ගන්න බෑ කියලා නැවත ටික දවසකින් එයාට ගිහිල්ලා එයා මට කෝල් කරා එයාගේ නමට ගිහිල්ලා එහෙට එයා මට කෝල් කරලා කිව්වා ඔයාගේ නම්බරේමයි මගෙත් තියෙන්නේ කියලා ඊට පස්සේ එයා පුද්ගලිකව ලියාපදිංචි කිරීමට ගියා ගිහින් පැමිණිල්ල කරාම මට කිව්වා ඔයාට එන්න බෑනේ දැන් එහෙනම් පැක්ස් කරන්න කියලා පැන්නේ ID කොපියයි දෙකම මම පැක්ස් කරාම දවස් 3න් දනුන් දෙනවා කිව්වා දැන් මාසයක් වෙනවා තාම නැ වෙනස් කරන එකක් හරි මොකක් හරි දනුන් දෙන්න ඕනේ දනුන් දුන්නේ නැ පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනෙක් පුද්ගලයාට සිය හැදුනුම්පත වෙනස් කර ගන්නා ලෙසට දනුන් දී ඇතත් ඔහු දිගු කාලයක් තිස්සේ භාවිතා කළ අංකය වෙනස් කිරීමට එකඟ වී නැහැ ඊට ඔහු විසඳුමක් ඉල්ලා ඇතත් මෙතෙක් පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් දනුන් දීමක් සිදු කර නැහැ එකම අංකයේ පැවතීම හේතුවෙන් ඔවුන් ගැටලු රසකට මුහුණ දී තිබෙනවා බිල් එනවනේ අරයාගේ බිල් මගේ බිල් එහෙ යනවා මගේ බැංකු ගිණුම් වලට ගියාමත් ප්‍රශ්නේ මේ බයිසිකල් කම්ප්ලේන්ට් එකක් වුණා මේකෙන් ගන්න බෑ ප්‍රශ්නයක් පොලිස් මේවා ගන්න ගියාම එයා වරද්දක් කරොත් මං අමාරු වෙනවා මම වරද්දක් කරොත් එයා අමාරු වෙනවා දෙන්නම එක්කෙනෙක් වෙලා තියෙනවා මුදල් ගන්න තියෙනවා ඉන්ෂුරන්ස් වලින් ඒ ඉන්ෂුරන්ස් එකෙන් මට ලියුමක් කියලා තිබුණා මේ මුදල් බඳින්න නම ඔයාගේ ID වැරදි වැරද්ද නිවැරදි කරලා අපට බාර දෙන්න කියලා එකම අංකයේ සහිත ජාතික හැඳුනුම්පත් පිළිබඳව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප මීට පෙරද වාර්තා කළා රංගන ශිල්පී රයන් වෑන් රෝයන් සිය හැඳුනුම්පත නැති වී යලි සකස් යාමේදී මුහුණ දුන් ගැටලුවක් පිළිබඳව අප වාර්තා කළේ 2014 වර්ෂයේ පෙබරවාරි මස 20 වෙනිදායි. එහිදී ඔහු සෑදු නව හැඳුනුම් පත්‍ර ලැබී තිබුණේ 9 අංකයක්. එම ගැටලුව පිළිබඳව විමසීමට අප පුද්ගලින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් RMS සරත්කුමාර් මහතා සම්බන්ධ කරගත් අතර ඔහු සඳහන් කළේ අතීතයේ සිට සිදු වූ ලියාපදිංචි කිරීම්වලදී ගැටලු සිදු වී ඇතත් ඒවා නිවැරදි කිරීමට 2016 වර්ෂයේ වන විට කටයුතු කරන බවයි. 1972 ඉඳලා අද දක්වා හැඳුනුම්පත් අංකය සටහන් කරලා තියෙන පොත්පත්වල සමහර ඒවා පැහැදිලි නෑ. මේ අනුව එකම අංකයේ පුජ්ජලෙන් දෙන්නකොට හෝ 3 දෙනෙකුට ගිහිල්ලා තියෙනවා. විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැඳුනුම් පත්‍රය ලබා දෙන්න වෙන්නේ 2016. ඊට අමතරව අන්තර්කාලීන වැඩසටහනක් තුල පරිගණකත් ක්‍රමවේදයකට හැඳුනුම් පත්‍රය නිකුත් කරන්න දැනට කටයුතු සියල්ල සූදානම් කරලා තියෙන්නේ. පරිගණකත් ක්‍රමවේදයකින් තමයි මේ ඇතිවන දුර්වලතා ඉවත් කරන හැකියාව ලැබෙන්නේ. කෙසේ වෙතත් 2016 වසරේ මාස 6ක් ගත වී අවසන් වුවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ජාතික හැඳුනුම්පත් සම්බන්ධයෙන් සිදු වී ඇති දෝෂ නිවැරදි කර ගැනීමට හැකියාව ලැබී නැහැ.